මෙන්න දැන් ලැබුණ තවත් දුන්න සූපුවත සිවිල් කෝල් සේවා අධිකාරියේ සේවිකාවක කාටුඩු අධිවේගී මාර්ගය සඳහා ජල කුපා ඝාතනය කර රටින් පලයන්ට උත්සාහ කර සැටකරු වුවන්තොට පුරතුරදී ක්‍රියාත්මක කර ඇති අපරාධකරුවන් හඳුනා ගැනීමේ විශේෂ ආරක්ෂක පද්ධතිය ඔස්සේ කළ විමර්ශනයකදී රටින් පිටවීමට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය. මෙම ඝාතනය සිදු වී පැය පහක් ඇතුළත කර ඝාතකයා අත්අඩංගුවටගෙන මෙම ඝාතනයට අදාළ සියලු තොරතුරු අනාකරණය කර ගැනීමට පොලිසිය සමත් විය. දොළචිලි මායික සම්බන්ධයක් පවත්වන අතරේ තව කොල්ලෙක් එක්ක යොල් වෙලා තියෙනවා. මේ ප්‍රශ්නය මුල් කරගෙන අපි නිතරම රණ්ඩු වුණා. දොළචිලිට මම ගොඩක් ආදරේ කළා. ඒත් එයා කරපු වැඩේට මම එයාගේ පරිකන්දයයි කාටුග ප්‍රධාන මාර්ගයේ සිවිල් ගුවන් සේවා අධිකාරී ඒ සේවිකාවක අමනුෂ්‍ය ලෙස කපුටා ඝාතනය කළ ප්‍රධාන සැකකරු පොලිස් ප්‍රශ්න කිරීම හමුවේ පාර්ශ්ව උච්චාරණය කර ඇත. දුලංජනිව මල්ල දාලා හොර රහසේම සිංගප්පූරුවට පණින්න කලින් ප්ලෑන් කරලා හිටියායිද මෙම සිතකරු පොලිස් ප්‍රශ්න කිරීම හමුවේ ප්‍රකාශ කර තිබෙනවා. ඩාන්ස්ට්‍රෝ ප්‍රසාද් පෙරේදා නැවති මෙම සැකකරු රත්මලානේ ධර්මසිරි නැවති පාසලේ නායකයාගේ වැඩිමහල් සොහොයුර බව පොලිසිය පවසයි. රත්මලානේ ධර්මසිරි නැවත දුබල රාජ්‍ය සංගමයේ සිටින් මෙරට මාධ්‍ය ප්‍රචාරවරණ සහ පාසලේ මෙහෙවර බව පොලිසිය කියා සිටියා. පෙරේදා සවස 5ට පමණ මෙසේ ඝාතනයට ලක් වූයේ 41 වැනිදා දුලංජලි ආරණතික මාපිටියගේ නැමැති එක් ධර්මවතී. ඇගසමිය උරුකියෙන් වෛද්‍යවරයෙකු බවද පොලිසිය පවසයි. ඝාතනයට ලක් වූ දුලංජලි සහ ඩැන්ස්ටර් නැමැත්ත අතර කලක් තිස්සේ සමීප සම්බන්ධයක් පැවති අතර ඒ සම්බන්ධයෙන් නැති වූ ආරවුලක් මත මෙම ඝාතනය සිදු වී ඇති බවද පොලිස් විමර්ශන වලින් හෙළි වුණා. මෙම කාන්තාව ඝාතනයේ කළ ඩාන්ස් ක්‍රමවලට පානදුරේ හිරම පිහිටි සියනිවස වෙත ගොස් ඔහු කය මෝටර් රථ සහ ඝාතනයට යොදාගත් මනාපිරියෙහි දමා කුලී රථයකින් කටුනායක ගුවන්තොට පොරට පැමිණ ඇත. ඒ වන විට දුලංචිලි මරණය වූ ඝාතකයා කහතුබ පොලිසිය විසින් හඳුනාගෙන සිටි අතර ඔහුගේ ජයරූප සහ විදේශ ගමන් තහනම් කිරීම සම්බන්ධයෙන් අධිකරණය ලබාගත් නියෝගය කටුනායක ගුවන්තොට පොර වෙත යැවීමට ගල්කිස්සේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිර මහතා කටයුතු කර තිබුණා. මෙවැනි උණුසුම් පුවත් ලද සෙනින්දන ගැනීම සඳහා අපගේ YouTube channel subscribe කර බෙල් අයිකනය ද ක්‍රියාත්මක කරන්න.